අන්ඩදාපු ඇඳු ඇඳපු දෙන්න දෙමහල්ලා අද කතා කරන්නේ මොකක්ද? කාගේ ප්‍රියතම මැලිබන් බිස්කට් දැන් 30%ක් සීනි අඩුවෙන්. රස දන්න කාටත් හරිෂෝ. අවාදයක් දුන්නනේ රාමාත්‍යංශෙන්. තුන් වේලම බත් කෑම අගුණයිලු. එහෙනම් ඒක තමා මුන් අපට තුන් වේල කන්න දෙන්නේ නැත්තේ කියලා ඔන්න අද දෙන්න දෙමහල්ලෝ කතා වෙනවා. තේරුණේ දැන් තමයි. ජයරත් වික්‍රමසිංහගේ රුහිතන් මේ අගමැති දිනේෂ්ගේ සහයත් රනිල්ට අව් දැන් රාජපක්ෂලාගේ පස්සේ ගියාට චෑන්ස් වැදෙන්නේ නෑනේ. ඒකයි එහෙම කියලා කියනවා. ඊට පස්සේ මේ සිළුමිණේ කාටුනේ අංජන ඉන්ද්‍රජිත්ගේ රනිල් තමයි කියලා හැමතැනම පෝස්ටර් රලවලා අපේ හිටපු ජනාධිපතිතුමා කියලා බලාගෙන ඉන්නවා. ඉතින් එතුමා හම්බෙන්න ගියානේ රනිල් මහත්තයා චමොත් පද්මශ්‍රී අවස්ථාවද සේයාරුවට සේයාරුවට නෙමෙයි චිත්‍රයට නගා තිබෙනවා. හිමීන් සරේ කතා කරන ගමන් යටින් අත දාලා සාටකින් කෑල්ලක් කපා ගන්නවා වෙනද කරපු විදියටම. අසංගිඳුනිල්ගේ හිඩසත් බලමු අද දේශයට අඳින. ඉතින් ආර්ථික පංචායුධයක් සහිතව ජනාධිපතිවරණයට එන එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා කියනවා අපේ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා. ඉතින් පාවඩයක් කියලා එතුමාට වඩින්නට සලස්වනවා. පාවඩේට අරගෙන තියෙන්නේ එතුමාගේ ඇඳිවත. නිරුවතින් ඉඳලද මේක කිව්වේ කියලයි අසංගිඳුනිල් ආන්නේ. ඉතින් ඉරිදා කෑල්ල අද ලංකාදීපයේ තියෙනවා. පියල් අඳින්නේ අලියාගේ වනයේ සිට ස්වාධීන වනයට ගියා. කවුද මේ ගියේ කොටියා? චන්ද පෙට්ටියත් කරේ තියාගෙන. ඉතින් කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. ඉතින් අද ලංකාදීප කාටුනේන් කියන්නේ අවන්ත ආටිකල්ගේ මෙහෙම පිල් මාරු කරපු අය මීයෝ කියලා. මීයෝ කට්ටිය අර මේ පරණ කතන්දරයක පුංචි කාලේ අහපු කතන්දරයක තියෙනවනේ අර මී වසංගතයක් ඇවිල්ලා ඉතින් නලාව පිඹගෙන හිම්මම ගිහිල්ලා වතුරට දැම්මයි කියලා. වතුරට නෙවෙයි අද ප්‍රපාතයට යන්නේ, නලාව පිඹිනෙක් කෙනත් ප්‍රපාතයට. නලා හඬාගෙන පිටිපස්සෙන් යන මීයෝ ටිකත් ප්‍රපාතයටම යන්නේ කියලා අවන්ත ආටිකලගේ කාටුනෙන් කියනවා. ඉතින් මේ මීයන්ගෙන් එක්කෙනෙක්ද දන්නේ නැහැ, හසන්ත විජේනායකගේ හුරේරා කතා කරන මේ කෙනා. ඉතින් රනිල්ට සපෝට් කළත් ප්‍රසන්න පොහොට්ටුවෙන් ඉවත් වෙන්නේ නැතුළු පොහොට්ටු අම්බලමක්ද සර් කියලා තමයි හුරේරා අහන්නේ. පියල්ගේම ලංකෝනිස් කාටුනයක් බලමු. ඔන්න චන්ද කිට්ටු වෙනකොට පැතිමාරු කරපු මැතිඇමතිලා තව ටිකකින් ටීවී එකේ කතා කරනවලු. එහෙමනම් සද්ද විතරක් ඇහෙන්න තියලා ටීවී එක රෙද්දකින්වත් වහමු අනේ. එහෙමයි නෝනා කියන්නේ. ඉතින් මාත්‍යානෝ ඇයි මොකටද රෙද්දකින් වහන්නේ? ඒ අය කතා කරන්නේ රෙදිත් ඇඳගෙනද කියලා දන්නේ නෑනේ කියලායි කියන්නේ. නේ රෙද්ද ගලවලා පාවඩේකටත් එලන්න පුළුවන් කියලා එක කාටුන් ශිල්පියෙක් කිව්වා. විදුර අබේනායකගේ මව්බිමේ දවසේ පද 4. පළඳා මගුල් මුදු ගෙල වට රන් මාලේ වැල් පාලමේ අත්වැල් බැඳ ගිය කාලේ වැඩි ආයුෂ නැතුළු ඔය තහනම් ආලේ ආවා පොහොට්ටුවේ පෙතිගිලිහෙන කාලේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.